దుష్టు మూసకే దాన్ మళ్ళా మా పసు పస పబినే కొయ్ భయన్నద కొయ్ బసంగ వెన్నద అబ మబదో యామిన్ సిటీ హోత్ ప్రభు కెసే నా మా సోయా కన్నద లడ్డు ప్రమాణ అపూర్వం సేవక ఓ తటి లడ్డు అవబవ ఏతిబవక్ పిదినవా ఏమంద ఎహి ఏక్ మూషక ఎక్సిటి స్వామి కిమెక్ద మూషక ఏక్ ఎసి స్వామి ఓ లడ్డు దిత్తక్ సోరాగ అప వెలక్ వీమట పూర్వేన్ ఓ పలాగ్య ඔබ වද නොවන්න පෙනෙනා ලෙසට මාගේ වාහනය මූෂකයන් විසින් ලඩ්ඩුවල තමන්ගේ කොටසගෙන පලා ගොස් දැන් මේ ලඩ්ඩු මාගේ අනුභවයට ගැනීමට අවසරයි ප්‍රභු යම් හේකින් ඔබ අනුමැතිය දේ නම් එවිට අපට අපගේ හස්තෙන් ඔබට මෙම ලඩ්ඩු භෝජනයට පිරිනමනු හැකි මූෂකයන් මට පූර්වයෙන් කිසිදා ලඩ්ඩු ලබා ගන්නේ නැහැ. ඔහු කුමක් හෝ විශේෂ කාරණයක් නිසායි ලඩ්ඩුගෙන පලා යන්නට ඇත්තේ. මෙතනින් මායාවී මන් දිත්‍යයක් දිශා දිත්‍යයකට විහිදෙනවා. ජතින් නිර්මිත පුරයේ දෙසට අනික ලෝහ පුරයේ දෙසට මාගිනම් මගක යන්නද ලඩ්ඩුත් සමාප්ත වූවා අපෝයි මේ අනෙක් මග යමහල දෙසටයි විහිදෙන්නේ ජයවේ විඝ්නහර්තා ශ්‍රී ගණේෂ් ශ්‍රී ගණේෂ් මා ආරක්ෂා කරන්න පිළිම ලෙසට මූෂකයන් කිසියම් වෝදුරක ඉන්නා ඔහු මවිතින් සහාය ඇදිනවා ශ්‍රී ගණේෂ් මා ආරක්ෂා කරන්න මූෂකයන්ට විසල් වෝදුරක් ඔහුව සොයාගෙන ආරක්ෂා කළ යුතුයි මා ස්ටාර් ඩිෂ් වොෂ් විෂ බීජ නැසයි ස්ටාර් ඩිෂ් වොෂ් මැජික් ටප් එක ශීඝ්‍රයෙන් කුමක් හෝ උපායක් යෙදිය යුතුයි මාහට මෙතනින් ගොස් මූෂිකයන්ව සොයා ගැනීමට හැකිවන ලෙසට කිසිවෙකුන් කිසිවක් දැන නොගන්නා ලෙසට එයයි උචිත වනුයි මොවුන් මෙතනම ස්තම්භව සිටියහොත් මට උවමනා දේ කරනු හැකි වේවි ස්තම්භ බවට පත් කළා. දැන් මාහට මූෂිකයන් සෙවීමට යනු හැකි. වද නොවන්න මූෂිකේනි.
ගණේෂ්ට ඔබගේ ආයාචනය ඇසුණා. මා පැමිණෙනවා ඔබ ආරක්ෂා කිරීමට. ශ්‍රී ගණේෂ්! මා ආරක්ෂා කරන්න! මෙතනට මූෂකයන්ගේ හඬ සියල් දිශාවන්ගෙන්ම ඇසෙනවා. එනිසා ඔහු කිනම් දිශාවෙහිද කියා නිශ්චය කර ගැනීම දුෂ්කරයි. නමුත් කුමකෝ උපායක් සොයාගත යුතුයි. ඔහු සොයා ගැනීමට සහය වන කුමකෝ හුයක් ඔහු තබා ගොස් ඇති. එහි එක් මූෂකෙක් සිටියා ස්වාමි. එසේනම් මිනිසයි මට පූර්වයෙන් ඔහු ලඩ්ඩු ලබා ගත්තේ. තමන් ගිය මගෙහි ලඩ්ඩු කැබිලි හලා අපූර්ව චතුර බවක් පෙන්නුවේ මූෂකේනි. සිවුදෙසින් මම මාගේ ප්‍රාණයේ ඌදුර කෙහෙලිලා. ප්‍රභු! කොයිබද ඔබ? මා ආරක්ෂා කරන්න ප්‍රභු! තනින් කිනම් දිශාවකට ගොස් මා සොයන්නද මූෂකයන්ව? යමහල තාරකාසුර පුත්‍රයාගේ අපේක්ෂානුසාරයෙන් මායාසුර විසමී මෙම පුරේ නිර්මාණය කළේ. තමන්ගේ අපේක්ෂානුසාරයෙන් කිසිවෙකු තමන්ගේ පුරෙහි යමහල කුමක් වුවත් මේ අයම ස්ථානය කුමක් හෝ රහසක් සැඟව තිබෙන. මූෂකයා නුවදුරක මට ඔහු ආරක්ෂා කිරීමට සිදුවනවා. මූෂකේනි, වද නොවන්න. මා සුරක්ෂිත කරන්නම් ඔබව. මා පැමිණෙනවා මූෂකේනි. මා සිටින්නේ ඔබ සමග. එවර මේ ශිලාවත් ලෝදී ගිලී යනවා. මේ වර්ණයන්ත්‍රිත්වය කොයිබටද යන්නේ? ප්‍රභු, දැන් කුමක් වේද ප්‍රභු? මූෂකේනි, ඉහළට පනින්න. ඔබ ශ්‍රේෂ්ඨයි ප්‍රභු. ඔබ බොහොම නිර්භීත ලෙසින් අප ආරක්ෂා කර ගැනීමෙන් බොහොම විනෝදයක් ලැබුණා. මූෂකේනි, අප මෙහි පැමිණීමේ ප්‍රයෝජනය විනෝදය ලැබීම නොවේ. අප සොයා ගැනීමට පැමිණි දේ පිළිබඳ සංඥා සොයා ගන්න. එසේ ප්‍රභු. පැමිණෙන මූෂකේනි, දැන් අප මෙහි සිදු කිරීමට පැමිණි කාර්ය පූර්ණය කර සිටිමු. එසේ ප්‍රභු. පූර්ණ අසුර මූර්තියන් කිමෙක්ද? අනික මේවා කුමක් සඳහාද? කවුරුන්ද මොවු නිර්මාණය කරන්නේ?
සිළුව ඉහළට එසවී දිව්‍යමය නේත්‍රයක ආකාරය ගනු ඇති. එයින් මහා විනාශකාරී ඌර්ජාවක් ප්‍රක්ෂේපණය වේවි. මහාදේවගේ තිනතින් ප්‍රක්ෂේපණය වී එම ඌර්ජාවෙන් අසංඛ්‍ය අසුර සේනාවක් දේවතාවන්ගේ පංචභූතයන්ගේ ත්‍රිපූර මූලයන්ගේ මිශ්‍රණයෙන් නිමවී ජීවග්‍රහී වේවි. ඔවුන් අසුර සේනාව බවට පරිවර්තනය වේවි. ඔවුන් විනාශ කිරීම කළ නොහැක්කක්. මොවුන් විසින් සංග්‍රාමයන් සිදුකොට විජයග්‍රහී වී පූර්ණ ලොවෙහි අසුර රාජ්‍ය ස්ථාපිත කරනු ඇති. ශිව මන්ත්‍ර ජප කරමින් කවුරුන්ද මෙබඳු භයංකාර කූටෝපායක් සකසන්නේ? කවුරුන්ද මේ? හර් හර් මහාදේව, මම ත්‍රිපුර අසුරත් එක්ව දේවතාවන් අවසන් කර දමනවා. එසේම අනන්ත කාලයක් එක් සර්ව දෙසම අසුර ආධිපත්‍ය ස්ථාපිත කරනවා. අසුර ගුරු ශුක්‍රාචාර්ය, වෙන ලෙසට කිසිවෙකු අප දෙස සැඟව බලා සිටිනවා. ඉදින් විලම්බෝන කුමටද අප දැම්ම ගොසුහ අවසන් කරමු. කුමකෝ කූටුපායක් රචනා කරන බව මෙහි මාහට පූර්වයේදීම හැඟී තිබුණා. නමුත් ගුරු ශුක්‍රාචාර්ය මන්ද මෙතරම් භයංකාර කූටුපායක් සකසමි. යම් හේකින් මේ සඵල වූහොත් පෘථුවියෙහි ධර්මයේ පිළිබඳ විශ්වාසය සුළු විසුළු වී ආවි. මෙවැන්නක් මෙලෙස සිදු වේවි කියා කල්පනා වූෙත් නැහැ. එසේ නම් ප්‍රභු, අප සිතා විචාරා බැලීම අතර මේ නැවැත්වීමට ශීඝ්‍රයෙන් කුමක්කෝ කළ යුතු වෙනවා. ශිකේනි, කුමක් කළත් සිතා විචාරාමයි කළ යුතු වන්නේ. තවමත් ත්‍රිපුරාසුරයන් පරදනු නොහැකි. යම් හේකින් මේ යාගයේ සඵල වූහොත් මෙම අසුර මූර්තියන් හට ජීවය ලැබුණු ඇති. එයින් මහා විශාල අසුර සේනාවක් උත්පන්න වේවි. ඔවුන්ව පරාජය කිරීම කළ නොහැක්කක් වේවි. එසේද? ප්‍රභු, ඔබ මේ මූර්ති පිළිබඳවද වදවනුයේ? මූලය නැසුවොත් පරිණාමයත් නෂ්ට වේවිනේ. ඉතින් මා මේ මූර්ති නෂ්ට කර දමන්නම්. එවිට අසුර සේනාව නිර්මාණය මෙහිම නතර වී යාවි. ශිකේනි, නතරවන්න අප කුමක්වත් නොකළ යුතුයි. ඔවුන් දැන නොගත යුතුයි අප මෙහි පැමිණි බව. අර බලන්න, එම විශාල මූෂකයා සමග කවුරුන්ද සිටින්නේ? යමු, ගොස් බලමු. බලන්න ප්‍රභු, මා කුමක්ද කරනුයේ කියා. මූෂිකයන් වෙනත් යමක් වටහාගෙන සිටිනුයේ. ශීඝ්‍රයෙන් ඔහු නැවැත්විය යුතු වෙනවා. මූෂිකේනි, වේගය අවම කරන්න. ඔබ දිව්‍යාමයේ දුවණියෙන් අප මෙහි සිටින බව මොවුන් දැනගනීවි. එසේ එසේ මට වැටහුණා. ඔබ මතක්වත් වද නොවන්න ප්‍රභු. මේ මූර්තින් මා බලා සිටියේදීම නෂ්ට භ්‍රෂ්ට කර දමන්නම්. එවිට උදෙක් දූලි පමණක් ශේෂ වේවි. මූෂිකේනි, නතරවන්න. දුටුවද ප්‍රභු, මා එක්වරින්ම සියල් මූර්ති විනාශ කර දැමුවේ කෙසේද කියා? අසුර මූර්ති ආපසු සැකසෙනවානේ. මේ මුග්ධ මූෂිකයා අප අතාරින්නේ නැහැ. ඒ අර්ථය වනුයේ මේ මූර්ති නෂ්ට කර දැමීම කළ නොහැක්කක් බවයි. එවිට අප දැන් කුමක්ද කරනුයේ ප්‍රභු? මේ කිමෙක්ද? බොහෝ සමයක පටන් සෙව්වේ නුඹ. දැන් හසුවා. පවසනු, නුඹගේ මිත්‍රයා කොයිපද? අනේ මා හසුවා. දැන් ඉදින් ප්‍රභු සහය වුවොත් පමණයි මට සුරක්ෂිත වනු හැක්කේ. අනේ, නුඹ දෙදෙනා යලිත් පැමිණියාද?
පැමිණියානම් මට යුද වැදී මූ දෙසා සූදානම් වීමට අවසර දෙනෝ. යුද වදිනවද එක් මූෂකෙක්? එයා තපසමග. හුදෙකලාවී නැහැ ඔහු. මා සමගයි සිටිනුයේ. මාගේ වාහනය මූෂකයා. ප්‍රබෝ මදක්ෂයේ ග්‍රීන් පැමිණ මවුන් වෙතින් මා ගලවා ගන්නට තිබුණා නොවේද? අවශ්‍යින්ම මූෂකේනි. නමුදු එවිට කුඹක්වත් නොසිතා නොවිචාරා කටයුතු කිරීමේ දඬනේ ඔබට කෙසේද හිමිවනි? සිතා විචාරීම නුඹත් සිදු කළේ නැහැ. නැතිනම් මෙහි පැමිණීමේ වරද සිදු කරන්නේ නැහැ නුඹ ගජමෝදාරියා. ගජමෝදාරියෙක් අවශ්‍යෙන්ම නුඹ. නමුදු නුඹ දන්නේ නැහැ සැබෑවටම ගජදෙකුගේ ශක්තිය තිබෙන බව අපහට. දැන් ඉදින් අපගේ හස්තයන්ගෙන් නැසී යාමට සූදානම් වුණු මවුන් සමග යුද ඇති වූහොත් ධුවනියක් උත්පන්න වේවි. එවිට එම ධුවනියෙන් අනෙක් අසුරේනුත් මේ දැනගනීවි. ගුරු ශුක්‍රාචාර්ය මේ දැනගත හොත් ඔහු යාගේ තවත් ශීඝ්‍රයෙන් අවසන් කරනු ඇති. අනෙක පියාණන්ගේ අනුමැතියකින් තොරව මට ඔහුගේ එම යාගයට බාධා පැමිණවීමට කුමක්වත් කරනු නොහැකි. එනිසා බුද්ධිය උපයෝගී කරගෙන මවුන් වෙතින් ගැලවී යා යුතුයි මා. කුමක් වේද ගජමෝද හරිය? මන්ද අපහට බයිබීත වූවාද? පැමිණෙනු යුදවදීන අප සමග. උචිතයි ඔබ පැවසූදේය. භයෙන් මුක්ත වීමට ඒක මාත්‍රික උපායයි ඇත්තේ. ඒ ඔබ සමග යුද වැදීම. නමුදු මෙම යුදෙහි එක් නියමයක් තිබෙනවා. යුද සමයෙහිදී කිසිවෙකුගේ මුවින් එක් ධ්වනියක්වත් පිට නොවිය යුතුයි. යම් හේකින් එසේ වුවහොත් ඔහුට එහි මොහොතේදීම පරාජය පිළිගැනීමට සිදුවනවා. නමුදු අපනුඹගේ නියමයන් පිළිගනුවේ කුමකටද? ඉතින් පිළි නොගන්න. නමුදු මානම් ඔබගේ යහපතමයි සිතුවේ. මදක් විචාරා බලන්න. අප ධ්වනි උත්පන්න කළහොත් ගුරු ශුක්‍රාචාර්යගේ ධානය බිඳී යාවි. එවිට ඔහුගේ තපසට බාධා සිදු වුවහොත් ඔබට ඔහු අවශ්‍යින්ම දඬනයක් ලබා දේවි. මන්ද උචිතයි නොවේද මා පැවසුව? උචිතයි. පිළිගන්නා ඔබේ නියමය. මූෂකේනි ඔබ පසුපසින් සිටින්න. මේ යුද්ධේ මා හුදෙකලාවම කළ යුතුය. ගජමෝදාරි බාලකය, නුඹට දැන් ගැලවීමක් නැහැ. ගැලවීමක් නැහැ නුඹට. අපෝ රවට්ටනවාද? දැම්ම පෙන්වන්නම්. කුමක් වී දසුරේනි පේස කරවවාද පරාජය වදනුම දෙදෙන. දැන් ශීඝ්‍රයෙන් මේ යුදේ අවසන් කළ යුතුයි මා. ලෝදිය ගලා යනවා මෙතන. ප්‍රභුගේ යෝජනාව මා වටහා ගත්තා. අනේ නුඹ දෙදෙනා බොහොම කටමැද දෙඩුවා නොවේද? නුඹලා සතුව ගජ බලයක් තිබෙන බව. ඉදින් එසේ නම් එම බලය ප්‍රදර්ශනය කරනු. නැතිනම් මා ලෙසට නුඹලාත් මූෂකයන් වූවාද? මේ මූෂකයා අපට මූෂකයන් කියා පවසනවාද? මේ ගජමෝදාරි බාලකයා ජීවග්‍රහයෙන් නොසිටීවි. අවසානයේ සමීපයි ගජමෝදාරි බාලකය. පිටඩාල් ලෙසට ඔබ දෙදෙනා වෙහෙස කරවීලා. එනිසයි සෙමින් සෙමින් පෙරට පැමිණෙන්නේ. පැමිණෙන්න, තව තීව්‍ර වේගෙන් පැමිණෙන්න. ප්‍රහාර දියත් කරන්න මා මත.
ඔබ බොහොම බුද්ධිමත් චතුරයි ප්‍රභෝ. ඔවුන් දෙදෙනා අවසන් වූවා. දැන් ඉතින් මේ අසුර සේනාවත් නෂ්ට කර දැමීමට උපායක් යොදමු. පංචභූතයන්ගෙනුත් ත්‍රිපුරුෂල මූලයන්ගෙනුත් එකතුණු මේ සේනාව දැන් සූදානම්. ප්‍රාණය ග්‍රහණය කර ගැනීමට යාගෙහි මෙම අග්නියට තවත් ශක්තිය ලබා දිය යුතුයි. ඒ උදෙසා මට තවත් බොහෝ දෑ සමග ගිතයිල බුවමනා කරනවා. සීග්‍රෙන් යනු ගොස්සේ සියල්ල කැටුව පැමිණෙනු. එසේද? එසේනම් මෙයයි ඔබගේ යෝජනාව? නමුදු දැන් මාත් බලන්නම්. කෙසේද ඔබට යාගයට ඍෂිදෑ ලැබෙනුයේ කියා. ශත්‍රු හෝ විරුද්ධවාදියා කතරම් ශක්ති සම්පන්න වූවත් උපායේත් බුද්ධියේත් ශක්තියෙන් ඔහුව පහසුවෙන්ම පරාජය කරනු හැකියි.